සුබෝදෑසනක් සියලු දෙනාටම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෙනුවෙන් තමුන්නාසල සියලු දෙනාම අද මාධ්‍ය සාකච්ඡාවට බොහොම ආදරෙන් පිළිගන්නවා. ප්‍රධාන වශයෙන්ම අද දවසේ අපි ප්‍රධාන කාරණා කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මාධ්‍ය සාකච්ඡාවේදී ඒකෙන් පළවෙනි කාරණේ විදිහට විශේෂයෙන් මාළඹේ ප්‍රදේශයේ තියෙන මේ සයිටම් නමින් හඳුන්වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කියලා කියාගන්න මේ ආයතනය සම්බන්ධයෙන් මතුවලා තියෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාධ්‍ය සාකච්ඡාව සඳහා අද පැමිණිලා ඉන්නවා, මගේ දෙපසින් ඉන්නවා අවිසාවේල්ල මූලික රෝහලේ ශාඛා සංගමේ නිලධාරි මහත්වරු ලේකම්තුමා සහ අනිත් නිලධාරි මහත්මේ. ඊට අමතරව අපේ වෛද්‍ය සංග රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක නවින්ද සොයිසා, වෛද්‍ය නවින්ද සොයිසා සහ අපේ ලේකම්තුමා දෙපැත්තෙන් ඉන්නවා. එතකොට අද පැවැත්වෙන මේ සාකච්ඡාවේදී මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මතුවලා තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳ තමයි අපි මේ මුල් අදියරේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දන්නවා මේක දැන් අවුරුදු 7-8ක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. 2008-2009 කාලේදී ආරම්භ වෙලා අද දක්වා මේ ප්‍රශ්නය යම් තාක් දුරකට ඔඩුදුවලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරමින් ප්‍රධාන වශයෙන්ම ගත්තහම මේ ආයතනය අපි දන්නවා ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනය කිරීම සඳහා තියෙන ප්‍රධානම ආයතනය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඒතර වෛද්‍ය සභාව විසින් දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා මේ ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා, වෛද්‍ය විද්‍යාලයක් වශයෙන් මේ ආයතනයේ පිළිගැනීමට ලක් කරන්නේ නැහැයි කියලා. එතකොට මේ තියෙන தත්ත්වය යටතේ අපි දන්නවා බොහොම අත්නෝමතික විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පිළිගැනීමක් නොමැති වෛද්‍ය විද්‍යාලයක් නමින් හඳුන්වා ගන්නා මෙම ආයතනය සඳහා රජයේ රෝහල් ලබා දීමේ එකඟතාවයක් ඇටර්නි ජෙනරල් එහෙම නැත්නම් නීතිපතිවරයා වෙස ලිපියකින් නිකුත් කරලා තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණා. ඒ අනුව ඒ එකඟතාවයට අනුව මේ ආයතනය තුළ ඉගෙන ගන්නා ශිෂ්‍යයන් ලෙස හඳුන්වන පිරිසක් මේ වෙනකොට අවිසාවෙල රෝහලේ වෛද්‍ය කර්මයේ පුහුණුව සඳහා සායනික පුහුණුව සඳහායි පවසමින් පැමිණෙමින් ඉන්නවා. එතකොට මේ පැමිණීමත් සමගම අවිසාවෙල රෝහලේ අද වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන වෛද්‍ය විද්‍යාලයක් කියලා දෙයක් තියෙනවා නම් තමයි වෛද්‍ය ශිෂ්‍යයන් කියලා පිරිසක් බිහි වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට වෛද්‍ය විද්‍යාලයක් කියන එක පිළිගැනීම ලැබෙන්නේ වෛද්‍ය සභාවෙන්. එතකොට වෛද්‍ය සභාව විසින් මේක වෛද්‍ය විද්‍යාලයක් කියලා පිළිගන්නේ නැත්නම් මේ ආයතනය තුළ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට වෛද්‍ය ශිෂ්‍යයන් කියන නිර්වචනය ලබා දෙන්නේ කොහොමද කියන ගැටලුව ප්‍රධාන වශයෙන්ම මතුවෙනවා. ඉතින් ඒ තත්ත්වය යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව පහුගිය දවස්වල ඒකමතිකව තීරණය කළා වෛද්‍ය සභාවේ අනුමැතියට යටත් නොවන, එහෙම නැත්නම් පිළිගැනීමට යටත් නොවන කිසිදු වෛද්‍ය විද්‍යාලයක් කියලා හඳුන්වන ආයතනයක් හෝ යම් ආයතනයක ශිෂ්‍යයන්ට පුහුණුවීම් කටයුතු කිරීමෙන් වැළකෙන ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයකට ආවා. මේ තත්ත්වය යටතේ මේ ආයතනයේ සිසුන්ට මේ ආයතනයේ වෛද්‍ය විද්‍යාලයක් නොවන තත්ත්වය යටතේ ලබා දෙන වෛද්‍ය පුහුණුව කුමක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවිසාවෙල රෝහලේ වෛද්‍යවරුන්ට මේ වෙනකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද අපි දන්නවා රටේ නීති රීතිවලට අනුගත වෙලා කටයුතු කරන පිරිසක් විදිහට, එහෙම නැත්නම් රජයේ සේවයේ යෙදෙන පිරිසක් විදිහට, වෛද්‍ය ආචාර ධර්ම සුරකින පිරිසක් විදිහට, විශේෂයෙන් වෛද්‍ය සම්බන්ධයෙන් මේ තියෙන ආඥාපනත් ඊට අමතරව තියෙන දිවුරුම් මේ සම්බන්ධයෙන් වලට අනුගත වෙන පිරිසක් විදිහට මේ වෛද්‍ය ශිෂ්‍යයන් කියලා පිළිගැනීමක් නොලබන පිරිසක් වෙත වෛද්‍ය කර්මය විශේෂයෙන් රාජකාරී කාලය තුලදී උගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් මතුවෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්කම අර මම මුලින් කියපු විදිහට මේ වෙනකොට අවිස්සාවෙල රෝහල තුල වෛද්‍යවරුන්ට තමන්ගේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි මානසික ඒකාග්‍රතාවයෙන් යුක්තව පවත්වා ගැනීමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද එහෙම වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මොකද මේ අපි දන්න රෝහලක් කියන්නේ බොහොම සාමකාමී නිදහස් වටපිටාවක් තියෙන ඕන රෝහලේ ඉන්න වෛද්‍යවරයතුළු කාර්යමණ්ඩලයේ තමන්ගේ කටයුතු නිවැරදිව කරගෙන යන. මොකද රෝගී ජීවිතත් සමග තමයි ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ. එතකොට අද වෙනකොට අවිසාවෙල රෝහලේ මේ වෛද්‍ය ශිෂ්‍යයන් කියලා හඳුන්වා ගන්නා පිරිස රෝහල් පරිසරය තුළට එනවත් සමගම දෛනිකව රෝහල තුල හඳුනා නොගත්, ඒ කියන්නේ කවුද කියලා හරියට හඳුනන්නේ නැති රෝගීන් නොවන සිවිල් ඇඳුමින් සැරසුණු විවිධ පිරිස් විවිධ ස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා. එතකොට වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් විශේෂයෙන් වෘත්තීය සමිති වලට අදාළ ක්‍රියාකාරකම් මේ අය වීඩියෝගත කිරීමේ අවස්ථාව විටින් විට දකින්න ලැබෙනවා. එතකොට වෛද්‍යවරුන් නිදහසේ තමන්ගේ කටයුතු කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඊට අමතරව නිලහ නිල නොවන විදිහට ශාඛා සංගමේ නිලධාරි මහත්වරුන්ගෙන්
ප්‍රකාශ ලබා ගැනීම ප්‍රශ්න කිරීම ආදී විටින් විට සිදු වෙනවා. එතකොට මේ තත්ත්වය පැහැදිලිවම රෝහලේ වෛද්‍යවරුන්ට තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා බාධාවක් වෙලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය අපි දන්නවා අවිසාවෙල්ල වගේ ප්‍රදේශයක වාහනයක කොට කෑලි ගලවන, يعني කොටස් ගලවනවායි කියන සිද්ධියක් වාර්තා වෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට මේ සිද්ධියත් සමගම අවිසාවෙල්ල රෝහලේ අපේ ශාකා සංගමයේ නිලධාරි මහත්මයෙක්ගේ වාහනයක කොටස් කෑලි ගලවගෙන ගිහිලා තියෙනවා, සයිඩ් කණ්ණඩි ගලවගෙන ගිහිලා තියෙනවා. එතකොට මේ සිද්ධියත් එක්ක එක සම්බන්ධද නැද්ද කියන සම්බන්ධයෙන් අපිට දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය යටතේ අනිත් වෛද්‍යවරු පවා මේ සම්බන්ධයෙන් දැඩි වික්ෂිප්තභාවයට පත් වෙලා තියෙනවා. ඒ අය තමන්ගේ රාජකාරී නිදහසේ කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ශාකා සංගමයේ අප වෙත දැනුවත් කළා. ඒ වගේම ශාකා සංගමයේ විසින් මේ වෙනකොට රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් රෝහලේ වෛද්‍යවරුන්ට තමන්ගේ කටයුතු නිදහස්ව සහ මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවිසාවෙල්ල ශාකා සංගමයේ විසින් තීරණය කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් විදිහට රෝහල තුල තමන්ට වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක් ඇතිවන සේවා වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා බලධාරීන් දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා ඒ අයට සතියක් කාලයක් ලැබලා දීලා තියෙනවා. ඒ අනුව අද දින සිට සතියක් වගේ කාලයක් ඇතුළත ඒ අවශ්‍ය සේවා වටපිටාව සකස් කරන්න මේ බලධාරීන් රෝහල් බලධාරීන් ඇතුළු අධිකුත් සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කළේ නැත්නම් නැවත දැනුම් දීමකින් තොරව අවිසාවිල රෝහලේ අප ශාකා සංගමේ සමාජික වෛද්‍යවරුන්ගේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මාර්තු මාසයේ ඇතුළත සිද්ධකරනද ශාකා සංගමේ විසින් ඒකමතිකව තීරණය කළා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විධායක සභාවේ සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී මේ තත්ත්වය නිවැරදි කරන්න කියලා අපි දැඩිසේ බල කරනවා සෞඛ්‍ය බලධාරීන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ විදිහට. පවතින තත්ත්වය නිවැරදි කළේ නැත්නම් යම්කිසි විදියකින් නැවත දැනුම් දීමකින් තොරව ඒ වගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට අපිට සිද්ධ වෙනවා. එහෙම ගියොත් එහෙම අවිසාවෙල්ල ප්‍රදේශයේ මං හිතන්නේ ගොඩක් දුෂ්කර ප්‍රදේශයක්, විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ, කෑගල දිස්ත්‍රික්කයේ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ යම් යම් ප්‍රදේශවලටත් සේවා සපයන රෝහලක්. ඒ රෝහලේ කටයුතු වලට රෝගී සත්කාර සේවාවන්ට යම් බාධාවක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ බාධාව ඇති කරන්නේ නැතුව රෝහල් බලධාරීන් විසින් මේ සම්බන්ධ නිසිපියවර අරගෙන මේ අදාළ පිරිස් රෝහලෙන් ඉවත් කළා. රෝහල තුල වෛද්‍යවරුන්ට තමන්ගේ සේවා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාම සඳහා පරිසරයක් සකස් කරන ලෙස. එතකොට ඊට අමතරව පොඩි කාරණයක් සඳහන් කරන්න ඕන මේ මාළඹේ ආයතනයේ සම්බන්ධයෙන්. මොකද අපි මේකට විසඳුමක් විදිහට රජයට යෝජනා කරලා තියෙන්නේ මේ ආයතනයේ ප්‍රමිතිය හදන්න මේ කලමනාකාරීත්වය විසින් කිසිදු උත්සාහයක දෙන්නේ අපිට පේන විදිහට පිළිගත හැකි විසඳුම් වලට එන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ තත්ත්වය යටතේ අපි දිගින් දිගටම බලධාරීන්ට කිව්වා මේ ආයතන ජනසතු කරන්න කියලා, ඒක රජයට පවරා ගන්න කියලා ප්‍රමිතිය නියාමනය කිරීම සඳහා. ඒ අනුව ඒ සඳහා බල කිරීමේ අපි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කළා තියෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට. ඒකේ ඊළඟ උද්ඝෝෂණයේ විදිහට, එම වැඩපිළිවෙල ඊළඟ උද්ඝෝෂණයේ විදිහට අපි මේ සිකුරාදා දිනේ, ඒ කියන්නේ පෙබරවාරි මාසේ 26 වෙනි දින කුරුණෑගල රෝහල ඉදිරිපිටදී ඊළඟ පියවර විදිහට කුරුණෑගල රෝහල ඉදිරිපිටදී දවල් 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඒ අවට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් විසින් සිදු කරනවා ඇති. ඒ පිළිබඳවත් අපි ඒ සිද්ධියත් ආවරණය කරන්න කියලා මාධ්‍යට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම අපි දිගින් දිගටම රජයට බල කරනවා මේ ආයතනයේ රජයට පවරාගෙන අදාළ කටයුතු සිද්ධ කළා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනය කිරීම සඳහා මැදිහත් වෙන්න කියලා.